මිල්ල ිබල්ල බුදුතහාමේ ශක්තිෙන් සුවපත් කරනු පිණිස න පාරමිතාව ධර්ම තක්ෂි අද මෙැතෙෆිල්ම් ධර්ම දක්ෂිණාවට වැටන්කෝ ගරු දේශකයණන් වහන්සේ මාතලේ විහාර පාරේ ශ්‍රී විද්‍යානන්ත මහපිරිවෙන් විහාරාධීපති ්‍රලंකා राජराට विश्්वविद්‍ය्याලय माणව स्वास्त्र්‍ර අධ්‍යන අංශය අංශतिපतिජष්ठකතිकाचाර්्य ආचार्य पूජ्य ओළකන් පත්ते චंद සිरी ස්वाමින් වහන්සේ අවසරයි ස්वाමින් වහන්ස सමතාචක්හවාලි සූ අन्ත්‍රගච්චන්තුදීවතා. සදදම්මං මුනිරාජස්ස සුනන්තුසග්හමොක්හදං ධම්මත් සවන කාලු අයං බදන්තා දම්මත් සාවන කාලුයං බදන්තා දම්මත්සාාවනෙ කාලු අයං බදන්තා නමුතස්සේ භගවතු අරගතෝ සම්බා සම්බුත්දස්ස නමුතස්සේ බගවතු අරගතුෝ සම්මා සම්බුත්දස්ස නමුතස්ස භගවතුවරගතුෝ සම්බහසම්බුදදස්ස සියතාපිභන්තිේ බලවා පොරිසෝ තින්හිනැසිකරේන බුද්ධානන් අබිමත්තිය ඉවමීවකෝමි භන්ති අදීීමමත්තාවාත්හා මුද්ද නංහනන්දීති. ශ්‍රද්ධහා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරකුස්ව පින්ුවත්නේ අදත් මිරාත්‍රි කාලයේදී අපේ නෙත් ශාවක පින්වත්තබ සලු දෙනාටම මීවතුම් තතාගත ධර්මය ලෝකේට සංවිවේදනය කිරීම සඳහා මුළුම්මත් ලෝකේටම ශ්‍රවණය කරන්ට අවශ්‍ය කරන ධර්මදේශනාවේහි පින්වන්ත දායකත්වය ලබාදෙනනවා කරුණෑගල උඩදිගන අචලා තුසාරී කැප්පටිපොල්ල එවගේම නන්දාා විජ්්‍යි වරදර මහත්මිය ඒරත් හල්මිල්ලෑබ කැබිතිගොල්ලවී පදිංචිව සිට මහනුවර පදිංශි ඉන් බන්ඩා කොට බේවත් මහතා සහ මාලනී මැනිකයේ මහත්මිය ඇතුළු තුදරු පිරිසවිසින් එවගේම බලංගොඩ මලිදු හාඩවයර්හි ඒම මාලී සහ ඇගේ පවුලි සැමදිනා විසින් විශේෂෙන් මේ වෙලාවීදී මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත දායකත්ය ලබාදීම සිද්ධ කරනවා. අද මේ යඋතුම් දේශනාව සඳහා දායයිකත්්‍යය දරපු පින්න්නොත්තබ සිලදිනාටමත් තතාගත ධර්මය ශ්‍රභණය කරන හෙමදිනාටමත් තුනරුවන්ගේ අනන්ත ආශිරුවාදෙන්, යහපතක්සිද්ධ වේවා කායික මානසික නිදුක් නිරෝගි භවම ඇතිවේවායිග මුලින්ම ප්‍රාර්ථනා කරන්නේ දැනට ශ්‍රී ලංකාවේ සහ විශේෂයෙන් ලෝකේ පුරාම ව්‍යප්තලා තිබින්නා වූ අතිශය බයානක අපේ ජිවිතයට වඩත්පේඩාකාරී විදියට අපේ ජිවිතර කිසි අම්මාකාරයක අවිංෂත බවක් ඇති කරන කොරුණ වසංගත තත්ත්ය මුළුමහත් ලෝකෙන්ම තුරං මේවායි කියලා කියන, මේ උදාාර්තර හැඟීම මේ ආධ්‍යාත්මික ශක්තිය මේ වෙලාවේදී අපි බුළුමහත් ලෝකේටම මුදාහරන්නට එස නැතොත් ඒ ස්‍ර්තියක් ක්‍රියාාව මුලින්ම සිදුක්‍රන්ට මම කැමතියි පසුගිය දිනකීපේ පුරාවටම ලංකාවී සහ බිදේශ රටවල්ුල ජීවත්තන බොහෝ දෙනෙක් අපට කතා කරමින් අපේ ධර්මදේශනාවන් පිළිබඳ සඳහන් කලාා ඒසිල්ු දෙනාටමත් මේ වෙලාවිදී පින් අනමෝදන් කරන ගමන් අපට යම්යම්මා කාරී උදෞපකාරකිරෙන් පිළිබඳව ්‍රශේෂෙන් පහොජසීමාවක් සකස් කිරීමම් සඳහා පටගත වැඩ කටයුත්තට අපට උදෞපකාර කරපු තාමත් උදෞපකාරහෙම දෙනාටමත් මේ වෙලා විදි සෙත් පතමින් මුලින්ම තෙරුවන්ගේ අනන්ත ගුණේ සිහපත් කරමින් අපි බුදුගුණ සත්‍ය ක්‍රයාවත් තෙරුවන්ගේ සත්‍ය ක්‍රියාවත් මුලින්ම සිද්ධ කරමු. බුද්ධගන්න අනන්තයි බුදුගුණගනන්තයි බුදුගුණුණගනන්තයි බුදුගුණ සත්‍යයයි බුදුගුණ සත්‍යයයි බුදුගුණ සත්‍යයයි ධර්මරත්නි ගුණැගනන්තයි ධර්මය රත්න්නේි ගුණගනන්තයි ධර්වයරත්න්නේි ගුණගනන්තයි ධර්මය රත්න්නේි ගුණසත්‍යයහි ගුණහ සත්‍යයයි ගුණ සත්‍යයයි මහසංගරුවනි ගුණගනන්තයි මහසංගරුවනි ගුණගනන්තයි මහසංගරුවනි ගුණ ගනන්තයි මහසංගරුවනිි ගුණ සත්‍යයයි ගුණ සත්‍යයයි ගුණ සත්‍යයයි තුනුරුවන්ගේ ගුණය බලය ශක්තිය සත්‍යයයි 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 මීයුතුම් සත්‍යය බලයිින් මීයුතුම් සත්‍යබලයිින් පගිකායිකමනැසික සුවයනැතිවීවා මීවුතුම් සත්‍ය බලයිින් මීයුතුම් සත්‍ය බලයිෙන් මගිහිදු දරුවන් ගීද සියලු සත් තයන්ගීද කායිකමනසික සුවයනතිවීවා මියුතුම් සත්‍ය බලයිින් මීයුතුම් සත්‍ය බලයින් චතුරආර්ය සත්‍යය ධර්මයම අවබෝධවේවා පින්නත් ඔබ සිල දෙනාටම තමන්ගි ජීවිීතයට උතුම් චතුරාරී සතති ධර්මය අවබුධ කරගන්නටත්. විශේෂ වශයෙන් තමංගි ජීවිතයට කායික මානසික නිදුක් නිරෝගී බව සඳහත් මේ උතුම් දේශනාවත් මේ උතුම් සත්‍ය ක්‍රාවත් ජීවිතයට එකසේම ශක්තියක් පේවායි කියලා මුලින්ම ආශිර්වාදය කරන්න කැමැති. අද අපේ පින්වත් හැම දෙනාටම මිරාත්‍රි කාලේදී, තතාගත ධර්මය සනිවෙධනය කරන විට මයුදාගත්ත ගාථපාඨය අංගුතරනිකායේ චතුෘත භාගේ චක්ක සත්ත නිපාතයට අයත්න් උතුම් දේශනාවක්. මේ දේශනාවහි සඳහන් වන්නේ, පක්ගුණ කෙන සෝත්‍රදේශනාව. පගගුණ සූත්‍රදේශනාව, අධ රාත්‍රීියඔබට පැහැදිරේ කරන්ට මා විශේෂ වසයුදාගත්තේ. ජීවිතේ කාටත් සෑම දවසකම කිසියම් අවස්ථාවකද මෝනදෙන්ට සිදුවන අතිශය කේදනීය. එසේ නැතොත් බොහොම තීරණාත්මක වූ අවස්ථාවක් මේ සඳහාපි ජීවිතය තුළ මෝනදින්නේෙ කොහොමද කියන කරණාව, පැහැදිිරගන්න ර වශයනිසා තමයි මට ප්‍රධහන් වශයෙන්ම මේ දේශනාාවද සිද්ධකරන්ටනයි කියලා කල්පනා කලේ හිතුවෙන්. අපගේ නි ශ්‍රාවක පින්මත් බොහෝ දෙනීකින් අපට දුරකතනින් කතා කරපු බොහෝ වෙලාවනොලදී තමන් විජීවිතයේ තුළ තිබිආාවූ විවිධ දුක්ක දෝමනස්යන් ගැටළු පිළිබඳව අපට සඳහන් කලා ඇතැම්වෙලාවට විදේශ රටවල්වල සෞධ අආරබි රටවල් වල ජීවත්த்தන අප සහෝதර පின்மත් පිரிස தමගේ ජීවිතேතුுள்ள அත් விඳන අත් விந்தපු அනேකවිද දුக்க දෝමනස්සයන් පිළිබඳව සඳහන් කලා. තමත් බොහු அம்மாාවරු තාතාාවරු මැදිவாයසින්න පිරිස තමන්ගේ ජීවිතේතුළ ඇතිவி්ச்சிි කායික දුபලතාවන් පිළිබඳව. විවිධ රෝගී තත්த்திයන් පිළිබඳව සඳහන් කලා එසේම තමන්ග ජීවිතයට ඇතිවෙන මානසක පීඩාවන් පිළිබඳව සඳහන් කලා බෝදිෙනෙක් අපගේ ඉල්ලීම පරිදි විශේෂයෙන් අප සඳහන් කරන බොෝ ධර්මකාරණාවන් තමන්ග ජීවීතේයට සම්බන්ධ කරගත්තාකයාවරය පිළිබඳවත් සඳහන් කළ බොහෝ අපේ නිත් ශ්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාාවලදී අප පමුණක් නොවෙේ අනිෙකුත් සියල්ම් ස්වාමින්න් වහන්සේලාගේ දේශාවන් මැනවිං ශ්‍රාවණය කරන බහෝදිනිෙක් තමන්ග ජීවිීතේයට මේ ධර්මය තුළ තිබෙන වටිනාකම පිනත්න එක විදිට භාවිත කරමින් ජීවිත ඇති කරගන්න සැනසිම පිළිබඳව සඳහන් කලා. මම අද මේ දේශනාව සඳහා බොහොවෙලාවට පග්ගුණ සූත්‍රය යුදාගැනීමට මුලික් වශෙන් හේතුනේ ජීවිතයේ ධර්මය තමන්ගේ ජීවිතයට මොනතරං ශක්තියක් පිදියට පවතිනවාදකින කාරණාව වඩාත් හොඳින් පැහැදිලි කරලා දෙන්ටත්. ජීවිතයේ සෑමතවසකම පි පුහුණු කරගත යුතු වගාකරගත්ත යුතු වටිනාා, ගුණයක් පිළිබඳවත් මේ දේශනාවේදී මාාවට සඳහන් කරන්න කැමැති පින්නත්න පග්ගුණතෙරුන් වහන්සේ ඉතාමත්ම දැඩිලෙස ප්‍රෝගාතුරද තත්යකට පත්වුණ ඔබ දන්නවා අපේ දේශනාවලදී බොහවෙලාවට අපි සඳහන් කරනවා භාගිවත් බුදුරජණන් වහන්සේගේ සාරිරික වශය නුන්වහන්සේගේ ජීවිත්තෙට ඇතිවිච්චි පිවිධ ආබාධයන් පිළිබඳව පිටකේකිවනකුට මිකාරණාවන් හොඳට හයාගණඩ පුළුවන්. තතාගතියන් වහන්සේට බේහිත්්‍යයත් තාදිය ලබාදීම සිද්ධ කළේ ජීවක පෙදමහත්යා අපේ ආනන්ந்து ස්වාමින් වහන්සේ වසරගරණාවක්තිස්සේ භාගිතුන් වහන්සේට ඇපපස්ථානාදිය සිද්ධ කලාා එවගේම ශාසනය තුළ වැඩවාසේ කරපු බොහු රහතන් වහන්සේලාට අරයුතුමන් වහන්සේලාටත් තමන්ගේ ජීවිතේ තුළ කායික දුක්කදෝමනස්සයන්ට, සිද වනා ලோකයේ බොහොම බලවත්න රාජ්්‍යවිතියට වර්த்தமானයේ පවத்தின அமரிக்காவே டொனால் ட்ராம்ட்මனத்த அமெரிக்காானු ජනාதிපතිවයාටත් පசுගிய தினக்கு මේ ආසාධත තත්ය එමන COොVID 19 කියන මේ ආසාධ තත්ය ඇතිවෙලා තිබුණ பேනවායේද ලோකජීවත්த்தන මහා බලවන්ත මිනිස්සු ලோකමනවද කරண்டு බැரியයි කියලා එතனை මිනිසும் සල්ලීවලින් මනොවද කරන්ට බැරිය කළ හිතන මිනිසුන්ටත් මෙමනි රෝග් තත්්‍යයන් නැතිවෙනවා. ඔවුන්ට මොනතරං ආරක්ෂක ක්‍රම යදලා තිබුණත්. තමනයි ජීවිතයට යම් රැකවරණයක් තිබනත් ඒසෑම දෙයක්ම පරදා ඔවුන් ගචීවිතහිටත් කායික රෝග කාර තත්යක් ඇතිවුණා. එකයික රෝග තත්ත්යක් ඇතිවෙනකුට රජෙක් වුණත් සිතුුවරේ කුණත් බලවතිෙක් කුණත්. ඇමෙරිකානු ජනාධපති ඩොනල් ட்ராම් ුණාත්න් හට තමන්ගේ ජීවිතයේ පිළිබඳව කිසියම් අවිනිශෂත බවක් ඇතිවෙනවා පොටින්ම කිවුවොත් ඔබට රෝග කාර්ගතත්ත්යක් ඇතිවෙනකොට අපට රෝගකාරගතත්යක් ඇතිවෙනකොට ජීවිතේ පිළිබඳව විசாலියක් සැකත් සන්තාපයක් ජීවිතය තුළ වඩනැගෙනවා අපි හරිහம்ப කරගත්த்த දේවල් අපේ දූදරුවන්ට අපට අත්த்தர்லதயන්ට සිදුවන දේවල් පිළිබඳව හිතනකොට කල්පනා කරනකොට යම් දුකක් வேදනාවක් කනගාටමක්க்க ඇති වෙනවා කනගාටුව වේදනාව කියනක මනුෂ්‍යකට ජීවිතය තුළ ඇතිවෙන්නේ නියමාකාර විදිර තමන්ු ජීවිතයහි ධර්මය සන්නදධ කරගන නැති නිසා. ධර්මය තමන්ගි ජීවිතේ තුළ මනස තුළ පොරුදු පොහුණු නොකරගන සිටින නිසාමයි අපිට එවැනි විපරිත තත්ත්යක් මානසික වසෙන් පියාොල තත්ත්යක් අපට ජිවිතේ තුළ ඇතිවෙන්නේ. සමහර වෙලාවට ඇමෙරික්කා වන්න ඩොල් ්‍රම්ට වඩා අපේ ධර්මේශ්‍රවනය කරන න්නත් ඔබ නිශ්‍රාවක පින්න්නත් ඔබ ඊට වඩා ඔබ ජීවිතේ ශක්තිමත් විදියට රෝගතුර තත්වයකට මෝන දෙනකට ඉතාමත්ම ශක්තිමත් විතට ඒ සඳහා මෝුණ දෙනවා පසර ගණනාවක්තිස්සේ ඔබ ලෙඩ ඇදේ දෙගෙන හිටියත් ඔබේ මනස බොම ශක්තිමත් අපට පෙනවා භාගිතුන් වහන්සේ බොහ අවස්ථාවලදී අපට දේශනාකොට වදාලේ කයික වශයෙන් ඔබ දුබල ත්වයකට පත්තුනත් බමානසික වශයෙන් ඉතාමත්නො හොඳ ශක්තිමත් තත්්‍යකට පත්තිලඉන්නකට ජීවිතයේ කවරම කාලපරච්ච දෙයක් පත් බයක් පෙන්ට සැකක්වෙන්ට අපිට අවස්ථාවක් දාවන්නේ නෑ එනිසා ලෝකයේ මේ තියෙන ඇත්ත තත්ත් අප තේරුම් ණ්ඩ අ වශ්‍යවෙනවා ඩොනල් ්‍රම් ගනමකිවී මුළුමහත් ලෝකේම මේ ලෝකේ තුළ අපිට පේන ලෝකේ තුළ එන්න බලවත්න පුද්චලයාට ඒ රෝගකාරග තත්වය ඇතිවෙනකොට ඔගේ ස්වභාවේ පිබඳ හිතනකොට සාමාන්‍ය මිනිස් වස්සයෙන් සිටින අපිටත් අපේ ජීවිතයට කොයි තරන්නක් ඉක්මනින්ම රෝගකාරකතත්වයන් ඇතිවෙන්ට පුළුවන්ද. ජීවිතයට ඉත්තාමත්ම ඉක්මණින් වියසනකාරී ත්‍යංගෙතයට ොළුවන්ද. අපි බලන්ඩකෝ භාගිතරන් වහන්සේ ජීවත්ත චිච්චිරමාන කාලපරිච්චදය තුලදීම අපට පේනවා තතාගතයන් වහන්සේ මෙවිනි රෝගකාරක ස්වාමින් වහන්සේලා බැහැදැකලා න් වහන්සලාට ධර්මේතියට වටිනාකම පැහැදිලි කරප පවස්ාවන් පළිබඳම. ආට සඳහන් කළේ පගගුණතෙරුන් වහන්සේ බොහෝම ලෙඩට පත්වෙලා දුකට පත්වෙලා දඩිසේ ගිලන් තත්තෙකට පත්වෙලා ඉන්නා අවස්ථාවක්. ඒවෙලාවිදි ආනන්ද තෙරුන් වහන්සේ භාගිතුරන් වහන්සේ සමී පෙට ගිහිල්ලා. තතාගතයන් වහන්සේට ගරු සත්කාර සම්මාන සිද්ධ කරලා වැඳල්ලා පසකට වෙලා පැහැදිලි කිරීபක් කරනවා ස්වාමීණී පග්ගුණතෙරුන් වහන්සේ බොහෝසයින් ලෙඩට පත්වෙලා. ඩවී දුකට පත්වෙේලා දැඩිලෙස ගිලන් තත්த்திකට පත්த்தේලා ජීවිතේ තියෙන ලෙඩවුනාට පස්ස ඇතිවෙන තත්වය ස්වභභාවය පෙන්වත්नी මේ වචන දෙක තුළදීම අපිට හොඳට පැහැදිලි වෙනවා ලෙඩවුනාට පස්ස දුකට පත්වෙනවා දැඩිලෙස ගිලන් තත්த்திකට පත්වයෙනවා ගිලන් තත්த்திකට පත්த்திට පත්තට පත්තන්ට දුක කියනකත් ජීවිතයට වැඩි වෙන බ ඔබයි තාමත්ම හොඳීං ජීවිතේ තුළ ඔබදු කරගණ්ඩ වශ්‍ය වෙනවා භාගිතුන් වහන්සේ පින්වත්නි ඒවිලාවේදී පක්ගුණ තෙරුන් වහන්සේට බොහෝම අනුකම්පාවෙන් තතාගතයන් වහන්සේ පගගුණස්වාමින් මහන්සේ වැඩ හිටපු තැනැට උන්වහන්සේ වැඩමකිරීම සිද්ධ කලා බලන්නකෝ භාගිතුන් වහන්සේ කෙනෙකුගේ කාලේදී අපටපේ ජීවිතය ඇතිවෙන්ට පුළුවන්කවක්තිබුඩනම් අපිට බුද්දෝත් පාද කාලේක බුදුවරෙක් මිහිපිට ජීවත්වෙලා සිට්න කාලේදීම අපි උත්පත්ති සිදුවෙන්ට තිබනා නම් සමහරවෙලාවට ඔබළඟට මාළඟට ජීවිතේයට භාගිතුන් වහන්සේ වැඩම කරන්නට තිබුණා සාමාන්‍ය සිදුවීම තමයි අපි තතාගතයන් වහන්සේ සමීපිට ගිහිල්ලා ධර්මය ශ්‍රභණය කරන එක ඒත් මහාකාරුණකයන් වහන්සේ ලෝකෙ ජීවත්තන බොහෝදිනාගේ දුක දැකලා ඔවුන්ට දුකින් නිදහස්වීම සඳහා අවශකරන ධර්ම මාර්ගය කියාදෙන්ටත් එවගේීම உන්ගේ ජීවිතේ තුළ කොසලේ පිහිටලා තිබෙනවානං වීරිවන්තකම පිහිටලා තිබෙනවා නං මාර්ග පල්ලාබී ස්වාමින් වහන්ස කෙනෙක් බවට පත්තින්ට හොඳ හැකි අාවක්තිබෙනවනන් එවැනි කෙනෙක් ළගට තතාගතයන් වහන්සේ වැඩම කරවීම සිදුවෙනවා පක්්ුණ තෙරුන් වහන්සේ ඈතතියාම භාගිතුන් වහන්සේ වඩින ස්ුරූපය දකින්නට පුළුවන්ක මක් තිබුණා ඔබ දන්නවා අදටත් සාමන්්‍ය වශයෙන්ම අප... වඩින අවස්ථාවකදී සමහරලාට ඔබ ගිලන් ඇදේහි ඉන්න වෙලාවක ස්වාමින්මහන්සේලා වඩින්ට වඩින අවස්ථාවකදදි ඔබට සෙත්වතන්ට ඔබට පිරිත්දේශනාවක්සිද්ධ කරට අඩබ තරමින් ඔබේ මානසක ශක්තිය ඇති කරගන්ටත්. යම්මාකාරික පිරිත්නූලක් හෝ පිරිත්වැැන්ටිකක්කෝබට ලබාදෙන්ටේ තුළ මහාශාන්තියක් තියන විති්‍යත් අපි අමතක කරන්න එපා පුංචි දරුවගේ පටන් අපිට ජීවිතයේ අවසංකාල පරිච්චේදේ දක්වාම ඒ වගේ තිබන්න වූ චිත්ත තරංගවල ඒ ධර්මය තුළ තිනෙන ශක්තිය ගැබ් වෙලා තිබෙනවා. තැම් වෙලාවකති අපි ඔබට භික්‍ෂුන් වහන්සේ කෙනෙකින් ඔබට පිරිද්දේශනාවක් සිද්ධ කරන්න පැමිණින්න විටත් ඒවගේම අනිකුත් බෝ අවස්ථාවලදිත් ඔබට අප පිළිබඳව විශාල ගෞරයක් තිබෙන නිසා ඔබ ගිලන් ච්චි ඇඳෙෙන් නැගටින්ඩ උසාකරන අවස්ථාවන් තිබෙනවා. කෙනනිෙක් සමහර වෙලාවට ඔබේ ඇඳළඟට එෙනකොට අනීමට දෙෙන් ෙගටින්ට බැරි වුණා ගේ ස්වාමින් වහන්සේලාට අනේ යම්මාකාරිකින් අගෞරයක් සිද්ධ වනාද. මෙ අදී වසයෙන් කෙනෙක් යම් යම් ආකාරයෙහි හිතන්ට කල්පනා කරන්ට මානසික වසිං ්‍යාකුලතත්වකට පත්තෙද්ඩ පුළුවන්. බලන්ඩකු භාගිතන් වහන්සේ කෙනෙක් පග්ගුණ ස්වාමින්න් වහන්සේ සමීපේට තතාගතයන් වහන්සේ වැඩම කරන වෙලාවේදී පග්ුණ ස්වාමින් වහන්සිත් උත්සාහකිරීමක් කලා ඇදෙෙන් නැගිටින්නට නමුත් අපදන්නවා, දේශනාවේ හි පැදිලි කරලා තිබිනාකාරයකට පක්ගුණ ස්වාමින් වහන්සේ අත්තිශය ගිලන් තත්තිකට පත්තිච්චි කෙනෙක් ඒවිලාවිදී තතාගතයන් වහන්සේ සඳහන් කරනවා පක්ගුණ තෙරන් වහන්ස ඔබ නැගිටින්ටේ පායදිින්. ඔබ සිටින විදිටඹ සිටින්ට සමහරලාට කෙනෙකුට මෙහෙම හිතෙනකොට කල්පනාවරණ ගොටබට සිතින්ම ඔබේ ආසනයේ පූජා කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. මාවට යෝජනා කරන්නේ සඳහන් කරන්නේ තමනගි සිතිින්ම තමන්ගේ ආසනය පිළිගෙන්නීම සිද්ධකරන්ට සමහරලාට අපි දන්නවා යම් යම්මා කරේ සිතින්ම දන් පෙන් පූජකර පවස්ථාවන් ඒ තමන්ගේ මානසික චිත්තඒකාග්‍රතාව තුළ ඇතිකරගත්ත බලවත් කුසලයක් විදිර ශක්තියක් විදිරත්තය සලකනට හැකියාවක් තිබෙනවා තතාක තැන් වහන්සේ ඒ විලාවිදී දේශනාකට වදාලී පක්ගුණ තිරන් වහන්ස මෙ කලින්ම පනවල තිබෙන ආසනයක් තිබෙන මම මේ යාසනයේ වාඩිවීම සිදි කරනවා තාාගතයන් වහන්සේ ඒ වෙලාවේදී පගගුණ තෙරුන් මහන්සෙත් තමඟ බොහෝම සුහද සේලයේ විදියට. ඉතාමත්ම සුහද සීලේ විදියටසාකච්චාවක් ඇති කරනවා. පින්නත්නි ඔබදන්නවා ඒ සුහද සීලී විදියට භාගතුන් වහන්ස කෙනෙක් සකච්චවක් පවත නවස්ථාවලදී කච්චිතේ පග්ගුණ කමනීයන් කච්චි යාාපනීයන් කච්චිදුක්ඛ වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්තේ පටිකමෝන් සානං පඥායත නෝ අභික්මෝතිී. මෙික සාමන්‍ය වශයෙන් බුදුවරෙක් බෝසෙන් අර්යොතුමන් වහන්සේලා බොහෝ දෙනාගේ ගිලන් විච්චි අවස්ථාවලදී අහප ප්‍රශ්නයක් ඒවෙලාවිදී අහන ප්‍රශ්නය තමයි පක්ගන්න ඔබට කොහොමද ඔබේ ලෙඩේ තත්තය කොහොමද. ඔබට ඉවසන්නට පොළුවංකමක් තිබෙනවාද. ඔබේ ලෙඩේ වැඩිවීමක් සිදු වෙනවාද මෙක තමයි ඉතාමත්ත වටින්නේ. අපට අපේ තියෙන ලෙඩ ඉවසන්නට පොළුවංකමක් තිබෙනවාද ඉවගේීම ලිඩේ යම්මාකාරයකින් ඉවසා දරාගන්ටපළුවකමක් තිබෙනවාද මේක තමයි අපට ජීවිතයේ තුළ කරගන්ටම අමාර්ම කටයුත්ත ඒත් භාගිතුන් වහන්සේ පගගුණ තෙරුන් වහන්සේට පින්නත්න පැහැදිරී කරනවා පක්ගුණ ඔබට මේ කාරණාව ගොඩාක් මුදින් පුහුණු කරගණ්ඩ අභශයෙනවා පග්ගුණ තෙරුන් වහන්සේ ලබා දෙන උත්තරය මා සඳහන් කරන්නේ ඔබත් ඒ උත්තරීමයි ලබා දෙන්නේ යම්බිලාවකදී මම හෝගිලන් තත්ත්යකට පත්තුනොත් මමත් මිමිනි උත්තරයක් සමහරවෙලාවට දෙඩ පුළුවන් ඒතුමකදපී තාමත් පෘතජ්ජන පිරිසවිදියට කටයතු කරන නිසා ඒවෙලාවිදී තතාගතයන් වහන්සේට පගුණ ස්වාමින් වහන්සේ පැහැදිල කොට වදාලා සාමිණ ීවසන්නට පුළුවන්කමක් ඇත්තේනැහැ මගේ ලිඩේ වේදනාවෙහි අඩුවක් ඇත්තීන් හැ එට එන්ටම තිවුුණු තත්ත්යක් ඇතිවෙනවා සමහරවෙලාවට භාබට මේ රාත්‍රි කාලේදී සඳහන් කරන්නේ රෝගී තත්්‍යෙකට පත්තලයින්න දහසක් අම්මාවරු තාත්තාාවුරු තමන්ග ජීවිතේ තුළ මෙබනිම තත්්‍යයක් ජීවිතය තුළ ඇතිවෙනවා. ඔබ හොඳට මේ උතුමන් වහන්සේලා පිළිබඳවහි තන්ට මහමුොගල්්‍යයාන තෙරුන් වහන්සේ පිළිබඳව. බොජ්ජග සූත්‍ර දේශනාවන් පිළිබඳවති වෙන කාරණාවන් බොහෝසේංගබට සිහිපත් කරට සිහිපත්කරන්ට ට මානසිු පසිංශාල ශක්තියක් තිබෙනවා. ඒ විතරක්ම නෙමි තමන්ගේ ජීවිතයට ලොකු රැකවරයක් ලබාගණන්ටත් හැකයාාවක්තිබෙනවා. පින්නත් ඒවිලාවේදී තතාගතයන් වහන්සේට පැහැදිලි කරනවා පක්ගුණසාමන් වහන්සේ තමන්ගේ ජීවිතේ තුළ තියෙන ශරීරේ තුළ තිබෙන්න්නවූ බලවත් පේදෙනාව. ගිලන් තත්තකට පත්වෙලා ඇඳක වැතිරීලා මරනාසන්න තත්තිකට පත්තිච්චි පළුමහත් ලෝකීම ජීවත්තන සෑම මනුෂ්‍යෙකුටම. ැමලාවට ගිහි පැවිදිී බොහෝ දෙෙකුට ජීවිතය තුළ ඇතිවෙන අධිකතරම දුක්කිත තත්ත්වය මරනාාසන්න කාලාපරක්්්‍යදයකදී ඇතිවෙනවා. ඒක අයි සඳහන් කොට වදාලේ යමෙක් මේ ලෝකී තුළ ජාතිපි දුක්කා ඉපදෙනවාද එතනම දුකක්. මෙජිවිතේ පවත්තාගෙනයන එකක් දුකක් මරනම්පි දුක්කං මරණර පත්තිම කෙනෙ එකක් දුකක්. මරණාසන්න වෙලාවේදී ජීවිතය තුළ ඇතිවෙන දැඩිතර තත්වය එසේ නැතොත් ඒේ වේදනා කාරී තත්වය වාපිත් සෙම් තුනමකි පීමි නිසා ඉතිවන්න වූ බිපරිද තත්ත්වේ සාරිරික වශයෙන් තුළ තිබෙන්න්න ව. දැඩිපීඩන කාරි ස්වභාවේ අපිට පේනවා පක්ගුණතෙරුන් වහන්සේගේ ජිවිතේ තුළ ඒවිදිට්ටම මේ එක ආකාරයම පැවතුනා කියලා අප ප්‍රාර්ථනා කළ ේතුවන්නේසේ නැතුොත් ප්‍රාර්ථනාවෙන් පමණක්නුමේ හිත සකස්කරගත යුතුවන්නේ මරණයේ වේදනාව අපේ ජීවිතයට අත් නොවේවා. පට යහපත්තු මරණයක්ම ජීවිතය තුළ උදාාවේවා මේ ේදනාකාරි වභාාවය හිතිං සමනය කරගෙන යහපත් වූ චේතනාවක් යුක්තව මනසකින්ජුක්තව අපට ජීවිතය තුළ මොන දෙඩ පුළුවන්නන් ඔබ මො තරං වාසනවන්ත කෙනෙක් මේ ලෝකේ තුළ ජීවත්තෙන්ෙනව දෙසේනැතුොත් බ මොනතරං වාසනාවන්තද මේ ලෝකී තුළ ජීවත්තෙන්ට තරං ඒ තතාගත ධරමය අවබධ කරගඩ තරං ඔබ ප්‍ර්ඥාවන්තෙක් වනනි සාමයි ඒබිලාවිදී පක්ගුණ තෙරුන් වහන්සේ පෙන්වත්න තමන්ගේ ජීවිතයට ඇතිබච්චි දැඩිතර බලවත්ව වේදනාව තතාගතයන් වහන්සේට පැහැදිරි කිරීමක් කරනවා ස්වාමිණ මගේ ශරීරී තුළ තිෙන வேදනාව කොයි වගේ ක ලක් කියෙනවානம்මගේ சරීර ඇති වෙන வேේදනාව මගේ බඩ ඇති வேේදනාව මගේ පිටකොන්ந்தී ඇති වේදනාව ස්මිනි බලවත් පුරුෂයෙක් ඉතාමත්ම තිවුණු කඩු තුඩකින් මුදන හාරන්නක්මන් දැඩිතර ආකාරයකට වාතේ ගමන් කරනවා මගේ හිස ඒ තරං පෙලබීමකට ලක් වෙනවා ඔබ දන්නවා යම්මාආකාරික ශක්තිමත් මනුස්සෙක් ඉතාමත්ම තියියුණු පිහියක් කැරගෙන තුඩ ඉතාමත්ම තියියුණුයි ඒතිියුණු පිහියකින් අපේ හිස යම්මාකරගින් හාරන්ඩ ගත්තුොත් ඔබ හිතන්ඩ කොබේ හිස එහෙම කවුරුුවරිකෙනෙක් ඇවිල හාරන්ඩ ගත්තොත් ඔබට ඇතිවෙන්නා වූ දැඩිතර වේදනාව කොයි වගේද වාතයකිපිව නිසා ඇතිවන්න මේ දැඩිතරහූ වේදනාාවේ ස්වභාාවේ බොහොම ලස්සන ියවුණු සසිියුම් උපමාවකින් පින්නත්නේ පැහැදිිකොට වදාලා බලට ස්පග්ගුණ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්න ස්වාමීණි මේ ආකාරයකට මගේ හිසේ තිබෙන්න වූ දැඩිතර වේදනාව මට ඉවසාධරගන්ට පුළුවන්කමක් ඇත්තින මේ බලවත්තුූ වේදනාව තකින් ටිකින් ටිකින් ටික අඩවිමක් නෙමේ ස්වාමේණි ජැඩිලෙස මේක වැඩි විමක්සිදයෙනවා. ඒවගේම යම් ආකාරයකින් ගෝගහතකේ එමනත්තං ගොහගහත්තක විය අත වැස්සේ යම්මාකාරයකින් හරකෙක් ඔහුගේ බඩ කීතු කීතුළට කපලඉවෙරලා විනාස කරන්නා දමන්නවාගේ. ස්වාමිනිි මගේහි කුසේහි දැඩිලෙස ස්වාමීණි වේදනවක් දැනෙනවා. බලන්ට මරණේට හුණ දෙෙන්ටඉන්න කෙනෙකුගේ ජීවිතේ තුළතියෙන ස්භාවය. තැන් මේක අපිට කියාගන්්ඩ බැහැ මරනා සන්න වෙලාවක ඉන්න කෙනෙකුගේ මොවින් පිටවෙන් නැතිදයක්. එහෙත් ඔහු අපට පේනවා ඇඳේ වැතිරලා ඉන්න වෙලාවකදි දැල්ලෙස, හම්පනයකට පත්වෙලා කෑගසමින් නොයයිකුද්දේවල් කියන අවස්ථාවන්. ඔවුන්ට දැනන්නේෙම මේ වේදනාවේ ස්භාාවේමයි. එනිසාමයි මාගේ පின்වත් පිරිසට මරධනා කරසිතින්නේ මේ ස්භාවේ තත්ත්ය කල්තියාම අපි දකිින්ටෝනෑ. කල්තියාම ජීවිතේයට කරගණඩ අවශ්‍ය කරන කුසල කරමය පන්න අපි නොවාඩුවම මේ මොහොතේම අවස්ථාවක් ලද සැකිම පී ජීවිතේ තුළ කරගැනිම සිදුවෙනවා. පින්නත්නේ ඒවෙලාවේදී භාගතුන් වහන්සට සඳහන් කරන්නේ ස්වාමිනිිමගේ බඩේ ඒ තරං වේදනාවක් දැඩිවේදනාවක් ස්වාමිනි මට දැරෙනවා මගේ ජීවිතයට දැනන්න දැඩිතර වේදනාවක් කොච්චරද කෙලකිවොත් සාමීිණී මගේ පිටක් හොන්දේහ යම්මා කරග දැඩිලෙස වේදනාවක් දැනෙනවා කිසියම් කෙනෙක් කිසිම් අනුෂ්‍යයෙක් අංගුර ගොඩක් ගහල ගෙන ගොඩක් ගාල දෙපැත්ත ඉඳගන්න යම්මාකරින් අදදකින් කකුල් දෙකින් දෙපැත්තට පදධනකොට පිටකොද ඒ ගිනිමැලේට හරවලා යම්මාකරකින් වේදනාවක් දැනෙනවානම් ඒ තරං වූ වේදනාවක් මගේශරේේ තුළ දැනෙනවා. ස්වාමිණි ඒ නිසා මටම வேේදනාව දවසින් දවස වැඩිවීමක් සිතිෙනවා මේ වේදනාවේ අඩුවක් දකින්ට ලැබෙන්න්නේනැ. එන්සාමයි මාවට ආරධනා කර සිටින්නේ මතක්කර සිටින්නේ ජීවිතේ යම් වෙලාවකති යම් අවස්ථාවකදේ අපට ඉඩක් ලැබච්චි වෙලාවක මේ වේදනාකාරී සභාාවේ තත්වය හොඳව අවබද කරගෙන. ඒත අත්වයට මෝනදමි මානසික ශක්ති ඇතිකර ගනිමින්. තමන් කරපු කුසල කුසල උසල කරමයන් පිළිබඳම පින පිළිබඳව සහි පාත් කරමින් ඔබට ජීවිතයේ ලබෙන අවසන් අවස්ථාව මේවිට පුළුවන්. අදරාත්‍රි කාලයේද මේ ධර්මේශවනය කරලා හට උදේ නැගටින්නපට අපි මිය දෙෙන්ට පුළුවන්. තවසතියකින් දෙකින් ොනකින් රෝග කාරගතත්්‍යයනඇතිවන්ට පුළුවන් ජීවිතේ මේ තරං මහා අවිනිශ්ච තත්්‍යයක් තියෙනකොට. අපි අමිශ්චද තත්තේයට මුණදීම සඳහා වහා වහා අපි උසලයේ ජීවිතී තුළ වඩන්න වශ්‍යවෙනවා. එනිසාම තමහි පසුගිය සතිකීපේ පුරාවටම පොළුමහට් ලෝකයේ ජීවත්තන පින්වන්තවබට අබොහෝම කරුණාවෙන් මෙත් සිතිං ආරධනා කරසිටියා මිසාසනයෙහි චිරපැවැත්ම සඳහා පික්‍ෂන් මහන්සෙලාගේ වෙනේ කර්ම කරන. පොහෙසීමාවක් සකස්කිරීම පිළිබඳව. බොහොම කලාහතුරකින් විහාරස්ථානයක සකස් කරන දෙයක් මාතලේ අල්ලේ පොළ කන්දිවත සේසු දර්ශනාරාමෙහි මේ පොහෙ සීමවි කටේතුම ආරම්භ කරමින් පවත්තිෙනවා ලක්ෂ විසිි් පහක පමණ මුද ලක්විය දැන්වෙනවා මේ සඳහාපට ලක්ෂ හයක පමණ මුද ලක් මේවිෙනවට ලබිලතිබෙනවා. එනි සසාම හිතනවා ලක්ෂ හයක් අතක තාාසන්න මුද ලක් ලැබිලතිබෙනවා මේ කාලපරිච්චේදය තුළ බොහෝදිනනික්ක අපට උදවප කාරක් කලා එ සපිස්සලු දිනාටම මේවෙලාවිද. බොහොම මෙත්්සිතින් කරුණාවෙන් පං අනමුදන් කරන ගමන් ඔබටත් ජීවිතයේ මරණයේ වේදනාව අවස්ථාවේදී ජීවිතයේ පිළිබඳව හිතන්ට කල්පන කරට තමන්ගේ පින පිළිබඳව කුසලේ පිළිබඳව හිතන් කල්පනා කරන්න ජීවිතීම වටිනාම කටයුතක් කලායයි කෙලත් කල්පනා කරන්න සිතන්ඩ. අට බොහෝසිං අනුකම්පාවක් ඇතිවෙනවා සමහර අම්මල තමන්ට රෝග කාර්කතත්යක් ඇතිවිච්චි අවස්ථාවලද. තමන්ට බෙහෙත්තෙට්ටික ගන්ට තිබච්චි මුදල් පරිත්‍යයාග කරඩ තරං ඒ අම්මලාගේ සිත් දැඩිලෙස ධර්මයටනෙබරිච්්‍ය අවස්ථාන් තිබුණා එමනි ප්‍රකාශයන් සිද්ධ කරන්නකොට දැඩිලෙස මමත් යම්මාකාරයකින් සංවිධී භාාවයකට පත්වනා එනිසා අපි අම්මලා තාත්තලාට මට කතාකරපු බොහෝ දෙනෙකුට ඔබ සිලදනාටමත් නැවත නැවත් ම කායික මානසික නිදුක් නිරුවිශවීල පාර්ථනා කරනවා කෙනෙකුට තමන් සන්තකොයාමක් තිබනත් දෙන්ට හිතෙනනෑ ඒත් තියෙනදේ තමන්ට මුහත මදින් ොන කියලක් කියෙන හැගේ ැතිකරගත්ත සල්ලුදිනාටම් පින් දින ගමන් බට තව ොහෝසිං ඉරිකඩක් තිබෙනොම මේ සඳාවදෞක කාරන්නට මෙ දේශනාව අවසානීතිම දුරකත නංකගේ සඳහන් කරනවා ප්‍රජුවම ඒ දුරකතනංකට මටම කතා කරන්න පුළුවන් මේ පිළිබඳූ තුොරතුරු දෙැනගන්ට තව වැසිකිලි පදෙකතු ූත් සකත් කරනවා මලින් සීම මාලෙක පමණයි සඳහන් කලළේ කිසියම් කෙනෙකුට මක් සල්ලුවලට සබන්ඳන්ට ළුවන් මක්ති වෙන නම් ොනම කෙනකුට සබන්ඳ න්න පුුවන් ැයිපිවත් අපට නැවතවතාවක් මේ දේශනාවේ තිබිච්චි මේ කාරණාව බලන්ටක මගේ කාරණාව පළිදොන් සඳහන් කළේ ඒ මරණයේ වේදනාව විෙනවස්ථාවකදීත් තමන් කරපු කොසලේ පිළිබඳ හිතමින් කල්පනා කරමින් හිත සකස් කර ගණඩ පුළුවන්නන් බලවත් කරගණඩ පුළුවන්නන් කොච්චර වටිනවාද තතාගතයන් වහන්සේ ඒ වෙලාවේදී මේ ස්වාමින් වහන්සේට උතුම් ධරම කාරණාවෙන් ධරම මේ දේශනාකොට බදාලා වෙලාවි තතාගතයන් වහන්සේ පක්ගුණසාවාමීන් වහන්සේ සමග බොහු දැහැමි කතාවිීං විත්තුවග ධර්මසාකච්චවාවන්සිද්ධ කලා හිත හදණඩම පුළුවන්න්න ආකාරයකට ධර්මේ දේශනා කලා ඒවෙලාවිදි තතාගතයන් වහන්සේ ස්ථානීෙන් වැඩම කලා ටික වෙලාවක්්‍යනගොට ජඩිලෙස ගිලන්තත්තිකට පත්වෙಚ්ച පගගුණ තෙරුන් වහන්සේ පෙන්වත්ni කලක්්‍රයක් කලා මැරණෙ වෙලාවිී උන්වහන්සේගේ ඉන්ද්‍රියන් ඉතාමත්ම ප්‍රසන්න සසාහත ස්වරෝපෙකෙන් තිබුණ ලන්ට මේ කරණාව කුචර වටිනවාද කියලා. අපදන්වා සමහර පින්වත් පිරිස අභාවිට පත්තෙනකොට, ඔුන්ගේ ඉන්ද්‍රියන් බෝහම ප්‍රසණන සහගත තත්ත්වයට පත්තිලා. සමහර ඇත්තන්ගේ ඉන්ද්‍රියන් ඉතාමත්නු අප්‍රසන්න සාගත වභාවයක් තිබෙනවා. වයිසට ගිය අත් සමහර ඇත්තන්ගේ මුහුණේ පුදමාකාරවිදියේ ඉනහවක් පිරි සුදුකමක් දකිින් ටැකියාවක් තිබෙනවා. බදැන්වවා සමහර වෙලාවට ජීවිතේ යම්යම් ප්‍රශ්න සහ ගැටලුකාරී තත්්‍රයන් තුළ. මන්ගේ ජීවිතයට ඇති වෙච්ි විධ ප්‍රශ්නවලදී. ඒ ප්‍රශ්න තමන්ට නිරාකරණය කරගන්ට බැරි වනාට පස්සේ. කළමනා කරණය කරගන්ට බැරිවුුණට පස්සේ සමහර ඇත්තෝ තමන්ගේ ජීවිතෙන් සමුගන්් තීරණය කිරම් සිද්ධ කරනවා. මෙත් සමුගන්ට තීර්ණය කරපු අවස්ථාවලදී සමහර ඇත්තන්ගේ මානසකු වශයෙන් මුහුණේ යම් ආකාරයක විකෘති සහගත සභාවයක් තිබෙනවා. බදන් ව අස්සේදීවු නසාගස්ථ අවස්ථාවලදී ඔන්ගේ මුහුණේ කිසිදු ආකාරක ප්‍රශන්න සභාවයක් ඇත්තේ නෑ. දැඩලිස කලකිරිම් සහගත වෛදී සහගත ස්භාවයක් තමයි එහෙ මූනක දිස්වන්නේ. ජීවිතයේ ඔබට පුළුවන්කමක්තිවෙනවනං කාලක්‍රියයා කරන්ට මැරණ වෙලාවෙේදී ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් ඉන්ද්‍රියන් ප්‍රසන්න තත්වකට පත්කරන්නට හැකිියාවක් තිබෙනවනං. පිඩවත්නී බලන්ට ඒ ශක්තිී අපට මිල මුදල්ලොලිින් අපි හරි හම්ඹ කරගත්ත දවල්ලොලින් ගොඩ නගාගත්ත දේවල්ලොලින් අපේ දෝ දරුවන්ගෙන් මෙ කිස්සිදු දේකින් අපට ළගා කරගන්න හැකිියාවක් ඇත්තේනහ. ඔබට ශක්තිය තිබෙන්නේ සද්ධහා සති වීරිය සොතචාග ප්ඥා වගේ බලධර්ම ඒ සති ඉන්ද්‍රිය වගේ මනසේ තිබෙන්න්න වූ යම් පැහැදිලි සසාහගත ප්‍රසන්න සහගත ස්වරෝපයක් ජීවිතය තුළ වඩාවර්ධන කරගත්තො තමයි අපිට එවිනිාකාරිකට මීන්ද්‍රියන්ගේ ප්‍රසන්න සහත ශවරෝපයක් ඇති කරගන්ට ැගිය වක්තිබෙන්නේ. ඔබටත් රාත්‍රී කාලික ධර්මය දේශනා කරන වෙලාාවකම බණ අසනින්ම තමන්ගේ ජීවිත, අවසන් හොස්මක්හොද එලන්නට හැක්‍යාවක් තිබෙනවනක් ස්වාමින් වහන්සේ නමක් ධර්මේ දේශනා කරනකොටම ඔබට බන අසන්මින්ම මරණයට මොන දෙෙන්ඩ පුළුවන්නං පිළිත් සූත්‍ර දේශනාවක් සධ්‍යායනා කරන වෙලාවේදී ය ශ්‍රවනය කරමින්ම තමන්ගේ ජීවිතයට මරණයට මොන දෙන්ඩ පුළුවන්නං යහපත් මරණයක්ඔබ ප්‍රාර්ථනා කරනවනං ඔබේ ඉන්ද්‍රියම් යම්මාකාරයකෙන් ප්‍රසන්නසාහගතස්රූපෙකට පත්ෙන්ට බොහොසේහිටකර තිබෙනවා. පින්වත්න්නේ පග්ගුණ ස්වාමින් වහන්සේ ටිකවෙලාවකින් උන්වහන්සේ පල ක්‍රියා කලා ඒ වෙලාවිදී ආනන්ද ස්වාමින් වහන්සේ භාගිතුන් වහන්සේ සමීවිට ගිහිල්ල පසෙක්ට වෙලා වදිමින් ඒ ගෞරෝ සත්කාර සම්මාරසිද කරමින් තතාගතයන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීිණි ඔබහන්සේ පග්ුණතෙරුන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කරලා ටිකවෙලා ක්්‍යනකොට පග්ුණනතෙරුන් වහන්සේ කාලා ක්‍රිය කරලා ැ වාමිනි ම දෙකපතයක් තමයි පග්ුණතෙරුන් වහන්සේගේ ඉන්ද්‍රියන්ව වල යම්මාකාරේක බොහෝම ප්‍රසන සාහගත ස්ුරුපයක් තිබුණා. මේ ප්‍රසන සහගත ස්ුරූපය ඉතාමත්මහරි අපපු රුදියයක් ස්වාමීණි. මෙවිනි සිද්ධයක් ඇතිවන්නට ඒ ඉන්ද්‍රියන්වුවල ප්‍රසාන සසාහගත ස්රපයක් ඇතිම සඳ මොනොවගේ බලපෑමක් ඇතිවුුණාද කියලා ආනුන්ද සාමින්න් වහන්සේ භාගිතුන් වහන්සේගෙන් පිවසාසිටියා. ඒ විලාවිදී තතාගතයන් වහන්සේ, මෙහිම කරණාවක් පින්වති සඳහන් කරනවා. ආනන්දය මේ පග්ගුණ තෙරුන් වහන්සේ යම්මාකාරයකින් දස සංයෝජන ධරමයන් නොල තිබන්නාවූ ඕරම්භාගේ සංයෝජනවලින් නොමිදිච්ච කෙනෙක් උන්වහන්සේගේ සිත මා ධරමේ දේශනා කරන වෙලාවේදී මේ පංච ඕරම්භාගේ සංයෝජනවලින් උන්වහන්සේ මිදීමට ලක් වුණා. ඒ නිසා උන්වහන්සේ අවසන් මොහොතේදී, නිසිකල බණ ඇසීමේහි අර්ථ පරික්ෂාවයහි එ නිසිකල ධර්මය අවශ්‍ය මුොහෝතේම අවසන් මුොහොතේම තමන්ගි ජීවිතයේ තුළ මේ ධර්මීංශ්‍රවනය කරන්න තරන් උන්වහන්සේ ශක්තියක් තිබුණ. ඒශක්තියෙන් තිබිච්චි නිසාම තමයි උන්වහන්සේගේ පංච ඕරම්භාගේ සංයෝජන ධර්ම යම්මාකාරිගින් ජයටපත් කල්ලා තමන්ගි ජිවිතේ තුළ සැනසීම ළගාකරගණට පුළුවන්කමක් තිබන එනිසාම තමයි ුන්වහන්සගේ ජීවිතයට මේ තරං ඉන්ද්‍රියන්ගේ යම්මාකාරයක ප්‍රසන්නසාහත ස්වරූපයක් දකින්නට පුළුවන්කමක්තිබෙනි පපුංචි පැදලි කිරීමක් කරන්නන් තම මේ සූත්‍රදේශනාවහි විිස්තර කිීමක් කරන්න තිබෙනවා කතමෝච පුද්ජලු අනාගාම දේ කච්ෝ පු්ජල පවන්ං ஓරම් භාගයාන ංයෝජනනම් පරිக்கයා ඔබ පාතික හෝතී තත්ත පරිනි බහයි අයං උච්චතති පුජ්ලු නාගමි උන්වහන්සේ අනාගමි තයකට පත් වනා පෙන්ෙනත්නී අනනාගමි පුදජලයක් කියලා කෙනෙක් කවර කෙනෙක් ද මේසාසනී ඇතැම් පුද්චලෙක් සිටිනවා තමන් ගිජිවිතයේ තුළ පස්දිනෙක් වූමේ ඕරම්භාග සංයෝජන ධර්ම ෂය කිරීමෙන් එමනතං සංයෝජන ධර්ම අපව සංසාරයේ තුළ ඇද බැඳදාල තාගෙන තිබෙන ධර්මතාවන් දහයක් විදර සඳහන් කරන්න පුළන් දස සංයෝජන ධරමියන් එනිසාමී ඕරම්භාග සංයෝජනයන් කළ සඳහන් කරන්නේ පස් ආකාරයකට තිබෙන එමනතං පස්තනෙක් වුමි රම්භගේ සංවර ධර්මයන් ෂය කිරීමෙන් එමනතං ඒ සම්පූර්ෙන් නැති කිරීමෙන් කාම ලෝකයකට නැවත්ත පැමිණින් නැති බ්‍රක්්ම ලෝකයේම පිරුණුවන් පානවානම් බ්‍රක්ම ලෝකම පිරුවන් පාන මෙවැනි පුච්චලයා තමයි අනාගාමි කෙන වචනින් විශේෂෙන් තේර්මවිදර සඳහන් කළේ. පරමී අනාගමි පලයකට පත්තෙකි උතුමන් වහන්සේ ඕරම්භාගයේ සංයෝජන ධර්මයන් සම්පූර්යම ෂයකරපු කෙනෙක් බවට පත්වෙනවා. බදන්නවා දස සංයෝජනය නතරෙන් සකයදිී්ටි වි්චිකිච්චා සීලබබත පරාමාස කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ සංවිධර්ම පහතමයි ඕරම්භාගේ සංයෝජ ධර්ම විදිට ධර්මය තුළ සඳහන් කරන්නේ මේ ඕරම්භාගය සංයෝජන කියෙනෙකේ සාමාන්‍ය තේරම තමයි කාම භවයේ සත්‍යයා බැඳී සිටින බන්ධන කියනෙක එමන තං මේ ඕරම්භාග ධර්මතාවන් තුල අපට පේනවා මෙ කාම ලෝකය තුළ ස්‍ය දී සිටන එමන තං බැඳීමට ලක්කරලතිබෙන ධරමතාවන් විදිර සඳහමක කන්න පුළුවන්. ප්‍රම රම්ාගකි සංයවයට ධරමයන් නැති කිරීම සිද්ධ කරනවා සක්කායදිටිය සංයෝජන ප්‍රයහෝයන කිරීම තුළින් යම්මාකාරිකින් එයාටම බවාග්‍රී තුළ නවතවතාවක් කාමලෝයකව තුළ, බැඳීීමක් ඇතිවේ නීය. එනිසා එබැවින් නැවත ඉපදීම් වසින් කාමලෝකට එන්න සභයක්ඒ පුද්ලයා තුළ දකිින්ට ලැබීණන්නේ है. අනාගම පු්ලයාට රම්භා की ස संයෝுடன் නැතිකිීම නිසා. ම ෝක ඉබදීම් වසින් නැවතනවතත් ඉන් නැති නිසා ඔහුට යම්මාකාරයක මේ ජීවිතය තුළල නිදහස්වාාවයක් කියෙනකක් දකිනට පුළුවන්කමක් තිබෙනවා. වනි මේ විදියට යම්මාකාරයකින් පුච්ච ලේකෙන් සක්හා දිත්්තිි විච්ිච්ඡා සීලබ්බත පරාමාස කාමච්ඡචන්ද ව්‍යාපාද කෙන මේ සංයෝජන පස ඕරම් භාග සංඥෝජන මේ මේ සංයෝජන පහ කාම ලෝකෙටින් බැදල තබල තිබ දීවල් මොත් මේ වශ්‍යය කිරීමමගින් ඔවුන්ට අනාගමි පඵලියය තිවෙනවා. ැවත මිඩෝකට පැමීමක් සිදුවන්නේ හැ. එනිසා පින්නත්න එබනි සත්‍යයක් එබනි ස්භාවයක් පිළිබඳ සඳහන් කරනකොට අර පග්ගුණ ස්වාමින් වහන්සේ තමන්ගේ ජීවිතයේ තුළ අවසන් මොහොතේදී උන්වහන්සේ කාලා ක්‍රියා කරන බලාවේදී. ඉන්ද්‍රියන්ගේ තිබිච්චි ප්‍රසන්න සහගත ස්වභාවය දිහා බලනකොට ඒ ප්‍රසන්න සහගත ස්වරෝපය නිසාම ආන දස්වාමින් වහන්සේයහන්නේ තතාගතයන් වහන්සේගේෙන්. ස්වාමිණී පක්්ගුණ තෙරුන් වහන්සේ බොහම ප්‍රශණසාහතරපය හිටපු ගැෙනෙක් ඉන්ද්‍රියන්ගේ ප්‍රසාණ සසාහහිතසවරපයක් තිබලා තිබෙනවා. බලන්ඩකෝ දැඩිලිස වේදනාවට පත්වෙලා හිටපු. ගිලන් තත්තයකට පත්්‍රචචි කෙනෙක්පුුට භාගිතුන් වහන්සේ කෙනෙක් මුණ ගැවුණට පස්සේ පතාක්තියන් වහන්සේගේ මුණ ගැසමනි සාම ඔහුගේ ජීවිතය තුළ ඇතිවන්න වූ මහත්ඵලය කොච්චරද. එතකොට ඕරම්භාගේ සංයෝවිධ ධරමියන් සය කරල අනාගමි පලේකට පත්වෙන්න්න තරන් ප්‍රකාම ලෝකයට නෙවතවතාවක් නොයින්නට තරම් මේ භවයේ සම්පුුරෙන් නැතිකරන්ට තරං ශක්තියක් යම්මාආකාරෙකින් තිබුණා එක්තරාකාරයකට අනාගමි පලයකට පත්වනට පස්සේ ඔවන්ට ිකාම ලෝකය තුළ නෙවත උත්පවත්තියක් ඒවනත්තං භවයක් සගස්කරගන්නට හේතුවක් වන්නේ නෑ. මේකාරමන් පිළිබඳු දීර්ග වවසිංෙන් සාකච්චා කරන්නට පුළුවක්කමක් තිබුණාත්. මේ දශාවට අවශ්‍ය කරන මූලි රණාවන් පිළිබඳව නැවතවතාවක්ම සඳහන් කරන්න කැමැති. ඒවිලාවිදිී තතාගතයන් වහන්සේ ආනද ස්වාමන් වහන්සේට සඳහන් කරනවා යම්මාකාරකින් කෙනෙකුට ජීවිතයේ තුළ මේ මරනාසන්න අවස්ථාවකදී තමන්ගේ ජීවිතයේ තුළ ධර්මී පිළිබඳව හිතාන්ට කල්පනා කරන්නට අවස්ථාවක් උදාාවුණුත්. එමනත ජීවිතයේ මරනාසන්න කාල පරි්‍යදයන් තුළ. ජීවිතේ. අවසන් කාලපරිච්චේදයන් තුළ අපි ගත්තුත් මෙහෙම ජීවිතේ සැඳෑ සමය ගත කරන කාලපරිච්චේදේ තුළ යම් කෙනෙකුට මේ ධර්මය මුණ ගැවුුණොතුන් ඔහුගේ ජීවිතයේ තුළ ධර්මය හොඳවට වඩාගත්තට පස්සේ ධර්ම මනසිකාරය තමන්ගේ ජීවිත තු ඇතිකර ගත්තට පස්සේ ඔහුට ලැබෙන ආනිසංස හයක් පිළිබඳව මේ දේශනාවේදී පැහැදිිකුට වදාලා ම කැමැති ඔට මෙයින් සඳහන් වන කරණාකීපයක් පිළිබඳව සඳහන් කරන්ට තතාගතියන් වහන්සේ ආන ස්වාමින්න් වහන්සේට පෙන්වත්න සඳහන් කරනවා ආනන්ந்து මේ සාසනී තුළ කිසිම් භික්ෂන් වහන්සේ කෙනෙක්ු යම්මා කාරකින් තමන්ගේ සිත ஓරම්භාගිය සයෝජන දරමෝලින් මිදිල නැත්තං පස්සා කාරිගර සඳහන් කරපු සක්කයිදි්ட்டிි විචකිච්චා සීලබත පරමාස කියන මේ සංයෝජන ධරමෝලින් හිත මිදිලා නැත්තම් ඔට මරනාසන් අවස්ථාවේදී යම්බෙලාවකදී තතාගතයන් වහන්සේ දක්කින්නට ලැබෙනවා නත්න ඔබත් මමත් මේ ජීවත්වන කාලපරි්චේදේ තුළ තතාගතයන් මහන්සේ කෙනෙක් අපි සියසිං දකිින්ට ඉඩකඩක් ඇත්තේ නෑ. ඇබැයි බුදුුවරෙක් චිරමාකාලපරිච්චේදය තුළද යම්කිසි කෙනෙක් බොහෝසිං ගිලන්නුච්‍යවස්ථාවකදී ඔෝගේ සිත දස්ස සංයෝජන ධරමල තිබින්නාවූ පස්හා කාරෙක ஓරම්භාගේ සංඥොන ධර්මලින් විදීමට පත්තිලානෑ. එහෙත් එවිනි අමස්ථාවකදය හුට අවසාන අවස්ථාවේදී. ගතන් වොහන්ස කෙනනෙක් දක්කින්ට ලැබෙනවා තතාගතයන් වහන්සේ ඒ වෙලාවේදී අනද සාමින් වහන්සට පැහැදලි කරනවා ඒ තතාගතයන් වහන්සේ බුදුරැන් වහන්සේ ආධි කල්්‍යාන මච්ච කල්ලයාන පරිියෝසාන කල්ලයාන එමනත්තං මුල මැඳ අග කියන මේ තුන් කල්ලිම ඉතාමත්ම පිරිසිදූ යහපත් වූ ධර්මය දේශනා කරනවා පිරිසිඳූ භඹසර ප්‍රකාශයට පත්කිරේව කරනවා ජිවිතේ ගත කරන තාමත්ම තිරණාත්මක කාල පරිච්චේදී තුළ මන්ගේ ජීවිතේ தொොල හැසිරිය යුතු ආකාරය පිළිබඳ සඳහන් කරනවා අන්නේ බණ අසහලා ඒ රම්භාගේ සංයෝජන ධර්මවලින් ඔගේ සිත මිදීමට ලක්වෙනවා. බලන්ට මරනාසන්න අවස්ථාවකදී බුදුවරෙක් මුණගැහිලා ඒ බුදුරයන් වහන්සේ මේ දස ස संංයෝජන ධර්මල තිබෙන කාරණාවන් පළිබ්ඳව පැදිි කරවා ඒ දස සංෝජන ධර්මලතිබෙන කාරණාවන් පැදිලි කලාට පස්සේ ඒ දස සංයෝජන ධර්මලතිබින්නාව වටිනාකුම් ප්‍රකාශයට පත් කලාට පස්සේ ඒ බනහපු කෙන තමන්ගේ සිත මේ පංච ඕරම්භාගේ සංඥෝජ දර මුලෙෙන් මිදීමට ලක්කරගන්නවා ආනන්ද නිසිකාල ධර්මයේ ඇසේමී ආනිසංස එකයි. මෙන මේක තමයි පලවිනි කාරණාවවිදියට ආනද ස්වාමින් වහන්සේට තතාගතයන් වහන්සේ පෙන්වත්නේ පැහදලිකොට වදාලේ. දෙවිනි කාරණාව ආනන්ද ස්වාමින් වහන්සේට තතාගතයන් වහන්සේ පනමියයාකාරයට පැහැදිරි කරනවා. ආනන්දය කිසියම් කෙනෙකුගේ සිත. මෙතන භික්ෂුන් හන්සේ දියට ආමන්ත්‍රණය කළත් පින්මත්න මේ ලෝකී තුළ ජීවත්තන සිවුවනක් පිරිසටම භික්‍ෂු භික්‍ෂණී උපාසවක පාසිකා කියලා කියෙන සිලු දෙ නාටමත්. ඔබටමයි මේ ධර්මයේ දේශනා කරන්නේ ඔබ ගිහිවෙන්ට පුළුවන් පැවිදිවෙන්න්න පුළුවන් එහත් පොද්දිවී පසිෝද නාටමයි සඳහන්න කරන්නේ. ආනන්දය යම් මිලාවකදී භික්‍ෂු නමකගේ සිත පස් ඕරම්බාගේ සං න දරම ොලින් ිදිලන න්. මුලින් සඳහන් කරපු සක්කායිදිට්ි චිච්චා සීලබත පරමාමසමියාදී ධර්මතාවල නොහගේ සිත මිදීමට ලක්වෙලා නැත්තක්. ඕ රණසන් අවස්ථාවේද හුට තතාගතයන් වහන්සේ දකින්ට ලැබෙනනෙත් නැ. ඒෙත් තතාගතයන් වහන්ශ්‍රේගේ ශ්‍රාවකි දකින්ට ලැබෙනවා. තතාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේඒ මරණසන්න වෙලා සිත්න කෙනාට ආදිිකල්්‍යාන මධ්දිිකල්ල්‍යාන පරියෝසාන කල්්‍යාන කියන මුල්ල මැද අග කියන මිත්තුම් කල්ලෙම ඉතාමත්ම යහපත්තු ධර්මේ දේශනා කරනවා ඒවගේම ජීවිතයේ ගතකරන්ටඕන කාලපරිච්චිදේ පිළිබඳව සතිය පිහිට ආගනිමින් සමතවි දර්ශනාවන්ට තමන්ගේ මනසියොමු කරගනිමින්, සියල්ල අත්හරමින්, සියල්ල බදාගනනිමින්, සියල්ල අත්හරමින් මන්ග ජීවිතේ ගතකිරරිමින් වටිනාක්ම පිළිබඳ සදහන් කරනවා. ඇන්න එවිල්ලාවිදීීමෙන් ශාාවක්‍යන් වහසේ කෙනෙක් මරණසන වෙලාවිදිී කෙනෙකුට බන කිවට පස්සේ ඒ බණ නියමාකරින් පිළිපැද්දට පස්සේ. මන්ගේ මනසරියමු කරගත්තට පස්සේ. ඒ බන අහපුக்கෙන තමන්ගේ සිත මේ පஞ்ச ஓரம்ම්භාගේ සයුද්ධ ධර්මලින් මිදීමට ලක්க்கෙනවා. එනිසා මේ කාරණාව තතාගතයන් වහන්සේ ආනද ස්වාමින් වහන්සේට පෙන්වත්த்தை පැහැදිලි කරනවා. ஆනந்தය මේ තමයි ධර්මයේ ඇසීමී දෙවිනි ආනිශන්සේ විදියට මේ දේශනාවේ පැහදිලිකොට වදාලා. ඉළග්‍ර තුංගිනි කාරණාාව විදියට භාගිතුන් වහන්සේ සඳහන්කොට වදාලා ஆනන්ந்தය කිසියම් කෙනෙකුගේ සිත, මේ පංච ඕරම්භාගේ සංයෝජන ධරමොලින් මිදීමට ලක් වෙලාන ඇත්තන් මරනාසන්න වෙලා විදිී තතාගතයන් වහන්සේ කෙනෙක් දකිින්ටත් ලැබින්නැ. තතාගත ශ්‍රාවකක් දකින්ට ලැබෙන් නිත් නැ. එහිත් තමන්ට පුළුවන්කමක් තිබෙනවා තමන් ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි සිතිං මේ ධර්මය අනුවිතර්ගනය කරමින් එමනතං සිතින් කල්පනා කරමින් අනුවිචාරණය කරමින් මනසිං විමසාබලන්නට පුළුවන්කමක් තිබෙනවා. තමන් අහපු ධර්මයේ ඉතාමත් මුදින් මනසිං මිනෙහි කරගනිමින් ඒගෙන විචාරේ කරමින් ඒගෙන සිත තුල පුහුණුවක් ඇති කරගනිමින් කටයුතු කරන්න පුළුවන්. එනිසා ඉවිනි ආකාරයකට මනසිං විමසා බලන ඔහුට තමන්ගේ සිත මේ සංයෝජන ධර්ම පහකින් ක්‍රමයෙන් ක්‍රමයෙන් නිදහස්සීමකිනෙ එක ඇතිවෙනවා. මේ සංයෝජ ධර්ම පහින් නිහසේෙන්ඩ නිදහස්සසිෙන්ච. පස් පංච රම්බාගි සංයෝජ ධරම නිහසන් නිදසසින්. ඔට අනාගාමි පලේකට පත්තෙන්ට තරං ශක්තියක් තිබෙනවා කාමලෝකෙට බැඳීමක් නොබන්න අනාගමි පලේකට පත්තිෙන තරන් ශක්තියක් තිබෙනවා. මාකන් එබ මරණසන්න වෙලාවේදි හොේවා ජීවිතී අවසන් කාලපරිච්චදී හොවේවා ජීවිතේ මැදිවාය සේදී හෝ වේවා කිසියම් කෙනෙකුට හැකියාවක් තිබෙනවානම් ඔබට පුළුවංකමක් තිබෙනවා මෙවිනි කාරණාවක් තමන්ගේ ජිීවිතේ තුළ ඇතිකරගන්නට බලන්ක ාගිතන් වහන්සේ දකිින් නොලැබනත් ්‍රාබ්ගැන් වහන්ස කෙනෙක් දකි ොලබනත් ජීවිතේ ටබ යම්මාහාකාරිකින් අහපු ධර්මියයක් තිබෙනවා නම් ඒ අහපු ධර්මය ගැන මිනෙහි කරමින් කල්පනා කරමින් කටයුත් කරන්න හැකියාවක් තිබෙනවානම්. එවිනි කෙනෙකුට මේ පංචෝරම්භාගේ සංයුද්ධ ධර්මෝලින් තමන්ගේ ජීවිතයේ යම්මා කාරෙකින් නිදහස් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්න මේ විඩවිදියට තතාගතයන් වහන්සේ පුච්චලයාගේ මනස අරමොන කරගනිමින් බඩමා සඳහන් කරන්නේ. මේ ප්‍රධානතම කාරණ තුනින් අපට ඉතාමත්ම වැදගත්තෙනවා ශ්‍රාව්කයන් වහන්සේ කෙනෙකගේ ධර්මය ශ්‍රවණය කිරීම කියන එකත් ඒවකීම තමයි තමන් අහපු බලපු කල්පනා කරපු තමන්ගේ ධර්මය එමනත්තං ඒ කාරණාවන් පිළිබඳව සිත තුළ යම්යම් ආකාරයෙහි විචාරයන් කරමින් ඊට අනුකූලෝ තමන්ගේ ජීවිතය ගොඩනගත්තිෙන රණාව මාවෙලාවිී ඔබට ඉතාමත්ම මෙිත් සිතිං කරුණාව යිපතුව සිහිපත් කිරිවක් කරනවා ැන් එතකොට ඔබට මෙවැනි අවස්ථාවකති තමන්ගේ ජීවිතයේ තුළ ඇතිකරගණඩ පුළුවන් කාරණාවන් පිළිබඳව බොහෝසසිෙන් අපට සාකච්ඡා කරන්න පුලුවන්. අපි ඉදිරි දේශනාවකතිත් මේහා සම්බන්ධ අපි සාකච්ඡා කරන්න බලාපපුරොත්ව වෙනවා. මේ සාකච්ඡාව උස විශේෂ කාරණාවක් බවට පත් වනේ පක්ගුණ තෙරුන් වහන්සේ තමන්ගේ ජීවිතය තුළ තතාගතයන් වහන්සේ මුණගෙසේම නිසාම අවසන් මොහොතේදී යහෝ ගෙසිත පංච ෝරම්භාගේ සංය වල ධර්මළින් නිදහස් වෙලා අනාගමි පලයකට පත්වීම සිද්ධ වුණනා. ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් දකින්නට අවස්ථාවක් උදාාවච්චි කෙනෙකටත් ඒවැනි අවස්ථාව ගොඩ්නාගා ගන්නඩ පුළුවන් ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් බුදුන් වහන්සේ කෙනෙක් දකින්නට නොලැබුණත් එහෙත් තමන්න්න අහපු ධර්මය කල්පනා කරපු ධර්මය අනු විචාරණය කරමින් එමනතං විතාර්ක කරමින් ඒගෙන මෙිනෙහි කරමින් තමන්ගේ සිත යම්මාකාරක් කුසලේකට වඩන්නට එමනතං සමත විදර්ශනාවකට යොමුකරගන්න හැකයාවක්ති වෙනවාම් නි කෙනකුතත් පින්වත්ි තමන් ගිීවිතය තුළ මේ වටිනාකම ගොඩලගගන්න පුළුවන් මාබට සඳහන් කරන්නේ කිසියම් ආකාරේ අපි ලඩක් දුකක් ඇැතිවුණනාට පස්සේ කායික වශයෙන් ලඩදුක් කඇතිවුනාට පස්සේ මානසිකු වසින් ලඩදුක් ඇතුවනාට පස්සේ ජීවිතේ පිළිබඳව ොඩාක් යමුරින් හිතන්ඩ කල්පනා කරන්ට අපට ඉඩකඩක්ති වෙනවා භාගිතන් වහන්සේගේ ජීවිතයේ පිළිබඳව කල්පනා කළ හිතහදාගණඩ පුළුවන් තතාගතයන් වහන්සේගේ උතුම් ශාභකන් වහන්සේලා පිළිබඳව හිතමින් කල්පනා කරමින් ජීවිතේ සනසාගන්නට පුළබන්. මෑන්ත කාලයේදී මා සඳහන් කරපු දේශනාට පාද කරගත්ත ඇමරිකානු ජනාත්පෙතිී ඩන ට්‍රම්ප පෙළිබඳව ම සඳහන් කලා අකුට කොරුණාව වෛරෙසේ ඇතිවිචයාකාරය පිළිබඳව. තුොරබේ කාටත් ලිඩදුක් කොලින් නිදහසෙන් හැකිියාවක් ඇත්තින්නේ. සෑම මනුෂ්‍යයක්න ජීවිතය තුළ බලාපොරොත්තුව වන්නේ ආරෝගගේ පරමාලාබා සතුෘට්ටි පරමන්දානං කියෙනක. නිරෝගි කමත් ඒවගේම හිතේ සතුටත් බලාපොරොත්වයෙනවා මන තරං ධනයක් බලයක් ශක්තියක් අපිට තිබුණත් අපිට කිසිදුවාකාරික හිතේ සතුටක් නෙත්තම් අපි හැමදාමත් සදා කල්ඩිම ලඩ්ඩුමයැයි කල කෙන ගිවියුක්තු කටයත කරනවා නම් අපි ගොඩ නගාගත්ත සකස්කරගත්ත පිළියල කරගත්ත මෙ කිසිදු දේකින් අපට වටිනාකමක් ඇත්තේ නෑ ඒනිසා ජීවිතයේ අනවතර කාලයක් පුරාවට ඉපදිච්xiි මොහොතේ පටන් මරනාසන්නේ දක්වාම ජීවිතයේ සමහරලාට අවුරුදු තිය හතලයක් පොමණ කාලපරිච්චේ දෙයක් රාජි සේවේ හෝ ඒවා පෞද්ජිලික සේවාවන්නහි දැළි ලෙස මහන්සේලා මහන්සේලා වහසේවෙලා වැඩකරපු විශ්‍රාම් ශරුවෙන් ගත කරන බොහෝ දෙනෙකුට ජීවිත්තේ සැඳෑ සමයගත කරන ගොට ජීවිත අත්හැරීමී පුරුද්ධ කෙනෙ ඇති කරගඩ අවශ්‍ය වෙනවා මේකට අපි ඉදිරි දේශනාවකදී ඔටමා පැහැදිලි කරන්නම් අනිච්ච සංඥාව වැඩීමී වටිනාකම පිළිබඳව අපි මේ ධරම කාරණාවන් ඔබට ස්‍යීවදන කරන්න පෙන්නාත්න කාටත් ருගට පුළුවங்களா කාරයකද. සරලා කාරகிට. இවගේම ප්‍රායෝගග නිසුන් මගින් මේ කාரணාවන් தேේருගඩ පුළුවන්. සමහර වච්චනවල තියෙන පරිபாාසික වචචන ජම්මionsන් දෙවල් ප්‍රකාශ කරන විට අපේ පන්න තුலாට ඇතැම් කෙනෙකුට මේවා තේරෙන නැ. න ධර්මයේ පිළිබඳව ලොකු ගැඹරු අවබෝධයක්තිනැත් න්ට මේ කාරණාවන් පිළිබඳව තාත්ම මුොඳින් මැනෙහින් වටහගනට පුළුවන්කමක් තිබුණත් සමහරත්තැන්ට නොතේරණ නිසා. අපි පුළුවන්තරං බොහොම සරල කරලා ඒ කරණාවන් පිළිබඳව සඳහන් කරනවා. එනිසාල් ලොකුකුඩා කොයි කාටත්ඉවගේම යම්මාආකාරික රෝගත්තුර තත්ත්වකට පත්තල ඉන්නයටත් එ සිලොදනාටම නිසිආකාරයකට ගලපාගනට පුළුවන් ආකාරයකට. දස සඥඥාවන් වඩනාකාරය පිළිබඳව අපි ඉදිරි දේශනාවකදී දේශනා කරන්න බලාපොරොත්තේෙනවා. ඒ නිසා ආනන්ද ස්වාමින් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ වෙත ගිහිල්ලා, තතාගතියන් වහන්සේ අනුදැන වදාලා ආකාරයකටම. කිරිම අන්දස්වාමින් වහන්සේට දස සඥඥාමන් මිනෙහි කරන්න කල සඳහන් කලාා. තමන්ගේ රෝගා බද්ධ තත්වයන් නැති වුණා ඒ නිසා අපිට කවුරුත් අපිට ලෙඩදුක් ජරාවන් විෙනස්සෙන්ට බෑැ එකින් වලකාල්ලන්නට පුළුවන්කමක් ලැබේ නැහැ. නමුත් අපිට හරියට ධර්මිය අපේ ජීවිතය තුළ තිබෙනවා නම් මේ විදර්ශනාව හොඳයට වඩලා එමටතං ලෝකේ තුළ තිබෙන ඇත්තම තත්ත්ේ ස්භාවී ප්‍රඥාවෙන් හොඳුවට දැකල් ඉවරලා ජීවිතේ තුළ ජම්මාකාරයක සැනසිමක් ඇතිකරගණන්ඩ පුළුවන් පින්නත්න අපිට වැදගත්වෙන්නේ යම්මාකාරයකින් ඉපදික්චි ස්ුරූපය නෙමෙයි ඔබ ඉපදුනේ යම්මාකාරක දුපත් තැනක වෙන්ඩ පුළුවන් එහෙමනත්තං මහා මෙැදුරක වෙන්ට පුළුවන් සල්ලි ඇතුව සල්ලි නැතුව රූප සම්පත්තියක් ඇතුව රූප සම්පත්යක් නැතුව සමහලටබට දරු සම්පත්තියක් නැතුව වෙන්ට ජීවිතේගත කරන්න පුුවන් නමුත් වඩාත් වැදගත්ම වෙන්නේ මමාබට අවධහරණය කරන්නේ ඔබ ඉපදිච්චි තැන නෙයි නමුත් ඔබ මරණයට පත්තන සභාවි අනුව තමයි ඔබේ වටිනාගම මාතීරණය කරන්නේ කොයි වගේද කියලා. ඔබ හිස්සතින් යන මනුශ්‍යෙක් නම් ජීවිතයේ නෙවත භවයක් සකස්කරගණ්ඩ අශ්‍ය වනාආකාරයකට ජීවිතේ ගොඩඩගාගත්ත කෙනෙක් නම් මා විශවාස කරනවා ඔබට මේ ජීවිතේ යම් පලයක් ඔබ ලබාගෙන නැහැ. එනිසා ඔබ ධර්මය හුදුවයට තේරුන්ගත්ත මනුශ්‍යයෙක් පිදියට ජීවිතේ තුළ පුළුවන්කමක් තිබුණොත් හැකියාවක් තිබුණොත් හිස්සතින් නොයින මානුෂ්‍යය හමනත්තං හිස්වතින් කියෙලක කියන්නේ තමන්ගේ හිත වඩා නොගත්ත මනුෂ්‍යක් විදිර යනට වඩා ධරමී තේරුන්ගත්ත ශක්ති සම්පන මනුෂ්‍යක් විදිට මේදන හැකියවක් තිබෙනවනම් ම හිතනවා එක තමයි වටින්නේ එනිසා ඉපදික්්චි තැන නෙමෙයි වටින්නේ මැරණ මොහොතයි අපට ජීවිතය ලොකු වටිනාකමක් එන දෙනට පුලුවන්ක මක්ති වෙන්නේ. එනිසා අදත් මේ රාත්‍රි කාලයේදී ඒ තතාගත ධර්මය ඔබට සන්නවිදිනී කළා අපි ඉදිරි දේශනාාවේදී ජීවිතයට වැඩිය යුත්තු සංඥාවන් පිළිබඳව ත්‍රායෝගික වශයෙන්ඔවට මා සඳහන් කරනවා. ඒ දේශනාවටත් නිවැරදි ආකාරයකට පතේරුන් ගඩනීමක් තාමැදගත්තෙනවා එවගේම නෝරදවාම් ඒ ධර්මය ශ්‍රණය කරන්ට අනිකුත් නිත් ශ්‍රාාවක ස්වාමීින්න් වහන්සේලා විිශෂං නිත් මාධ්‍යජාලයහි ධර්මදේශනාවන් පවත්වන ලුම් ස්වාීන් වහන්සලාගේ දේශනාවන්නු ශ්‍රාවණය කරන්නට ඒ සෑම දේශනාවද තමංගේ ජීවිතයට වටනයක්මක් එන්නත් දෙෙන්න්න පුළොන්රාවන සඳහන් කරනවා. එනිසා පන්නත් ඔබ සියලදිනාටමත් නැවතවතාවක් මේ උතුම් ධරමයේ ජීවිතයට ශක්තියක් වේවායිකල ප්‍රාථනා කරනවා අදත් මේ රාත්‍රිකාලයේදී මේ දේශනාව අවසන්කිරීමටමත්තෙන් මාවඩ කැමතිම පසුගේ දවසල මේ බස්කාල පරිච්්‍යයදේ චොළත් එ වගේම ජීවිතේ සෑම දවසකමත් නැති එහත් ජීවිතේ කරගඩ පුළුවන් වටිනාම ගන්න කටයුත්තක් පිළිබඳ සඳහන් කලා එ තමයි පොහොය සේමාවක් සකස් කිරීම භික්ෂන් හන්සේලාගේ විනේ කර්මකෙට්ටුයුතු සඳහා පොයිසිමවස්කස් කිරීම කලාතරකින් සිදුවන කටයුත්තක් ඒවගේ වැසිකලි කැසිලි පද්ධොත්යක් සකස් කිරීමත් ඒේ හාරස්ථාන සිද කරනවා. එනිසා ඔබට පුළුවන්ක මක් තිබෙන මේ කටයුතු සඳහා සම්බන්ධ වෙන්නට කිසියම් කෙනෙකුට මේ සඳහා තමන්ට පුළුවන් ආකාරයකට. හැකි ආකාරයෙකට සහරි කෙනෙකට පුුවන් තම්ඩ පොරිමාකාරින්. සඳදායිකත්යක් ලබාදයන්ට එනිසා ලක්වාසි ලෝකවාසිහම දෙෙනටමත් මෙත් සිතිං යුක්ත මේ කාරණාවට මාරධනා කරනවා ඔබට පුළුවන්කමක් තිබෙනවාමිනමී කෙන දුරකතනං කොල්ට රචියෝම මටකතා කරන්න පුළුවන්කමක් තිබෙනවා පත් පහසුයි ඔබ හෙට දවල් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී බට දුරකතනින් සඳහන් කරන්න කතා කරන්න යම්මාකාරගින් දුරකතනටම ඒ විලායිදි කතා නොකළලත් පසුව ම ඔබට ඇමත්තුමක් ලබාතින බවත් කරුණමින් සිහිපත් කරනවා කියන දුරහතනංක බොහම කරුණයි මතා කර සිටිනමත් ටියාගන්න් කියලා බිදුවයි හතයි එකයි හතරයි අසු එකයි අසුවුවයි අසූ දෙක බිදුවයි හතයි එකයි හතරයි අසුව එකයි අසුයි අසූ දෙක එගේ බිදුවයි හතේවත් ුණයි බිදුුවයි හතේව තුුණයි අනුවයි විසිපහයි විසි හය ින්දවයි හතේව තුුණයි අනුවයි විසිපහයි විසිහය කියෙන මේ යංගවිදුරකත්තනයට මටම ඔයත්තන්ඩ කතා කරන්න පුළුවන්කමක් තිබෙනවා. පෙරාත්‍රි කාලේදී මේ තතාාගත ධරමය ශවනය කරපු පෙන්න්න අතම සිිලදරාටම මේ වෙලා විදී ආශිරුවාධි ප්‍රාර්ථනා කරමින් අදත් ප්‍රාත්‍රි කාලයේදී මේ තතාගත ධරමය හළු මහත්ලූ කේටම සං්‍යවෙදිී කරන්නට තමන්ගේ පින්වුවන්තුූ දාහෙකත්තේ ලබා දුන්නා කරුණෑගල උඩදිගෙන අචලා තුසාරි කැපි පො මහත්මිය. ශේෂෙන් ප්‍රාහන බලාපපුරත්තු බවට පත්වෙලා තිබෙන්නේ දස් දොල්හයි දහවිනිමාසේ දොළොස්වනි දින එවනතං අද දින්න තිස් එක්වන උපන්දිනය සමරණ තරිදු සන්ධීප දෙෙන්න්න කෝන් පුතනුවන් ාශිවාදී කිරීම පෙබරවාරි දහ අට විනි දින විසිතුන්වෙෙනනි උපන්දිනය සැමරූ කසුනිකා ඕසදී තෙන්න්නකොන් දියණයටටද අගොස්තු විසිි එක්වවෙනි දින ඇත්තේ නවී නිපන්දදිනය සැමරු නන්දාල් ලොකුලියෙන අම්මාටද ක්ටෝබර් මස දෙවිනි දින හතලිස් නවනි උපන්දිනය සැමරු ජනක ප්‍රබෝධ කැ්පෙටිපළ මල්ලීටද දෙසැම්බර විසි හයවිනිදින පනස් හතරවෙනි උපන්දිනින් සමරණ ශිරන්තී කාංචනා කැපපිටිපළ අක්කා. ඇතුළු සැමටත් නිත්කාරි මන්ලෙටත් දෙසි කැන නවහන්සේටත් රටවාසී හෙමදෙනටමත් නිදුක් නීරෝගී සේසා චිරජවනය ප්‍රාර්ථනා කරමින් චතුරාරි සතති ධරමීම වහා වහා අවබෝදවිවයි. මෙත් සිතිං යුක්තු මේ වෙලාවේදී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. එවගේම නන්දාා විජිවර්ධන මහත්මියය හෙර තල්මිල්ලෑබ කැපිති ගොල්ලෑ විසිට මේ දේශනාවට දායකත්්‍යයක් තැරවා ප්‍රධහන අරමුණු බවට පත්තලා තිබෙන්නේ රංජිත් විජවර්ධන සම්පරුෂා මේ ගොස් දස් විස්සි දහවිනිමාසේ පාලුසුනිදිනට පසන හතරක් සපිරිමනිමිත්තිෙන් ඉතුමාට පින්හමබදන් කරන්නටත් නිවන්ස්වත් ප්‍රාර්ථනා කරනවා සිුලදනට පින්දෙෙන්ට ලා පොතියන්. ීවத்துලා සිතින අංஞ்சලිකා විජවරධන දුව ප්‍රසාධනී විජවරධන දියනියඇතුළු එම පෞුලේසිල නාටම නිදුुක් නීरोෝගේසය ස சிිර ජීවනය පාර්ථනා කරමින් අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ දාකත්तेේ ලබාදීම සිද්ධ කළ. එවගේම මහනුවර පදිංචි හින් බ්ඩා කොට්ට බේවත්ත මහතා සහ මාලනී මැනිකේ මහත්මියඇතුළු දූදරු විසින් උතුම් දේශනාවර දාयකත්යේ දරුව සැමට නිදුක් නීරුග සුුවයේ චිරजीීනි ප්‍රාර්ථනා කරන තරම අවසාේ නිවාමාණය අවබුදුධ පිණි හේතු විාකළ ප්‍රාර්ථනා කරනවා මේ ගිය පරම්පාණු ගත සිළු ඥාතිට පින් පැිණීමටත් දේශකරන් වහන්සේටත් නිත්කාර्य මාණ්ලේටත් ධර්මී ශ්‍රවණකට හැදෙනනා අටමත් දුක් නීරුගේ සුවය පාර්ථනා කරනවා. එවගේම අවසන් දායකත්්‍යය ලබාදනවා බලගුඩ මලිදු හාඩ්ඩුව අර්හි, ඒම මාලී සහ ඇගේ පවුල්ලි සැමදිනාවිසින් ෝගීව ටන ඇගේ නැ ම්මාවන මානුවඩු අංගු නෝනා සහ එන්ඩ මේරි නෝනා යන්න දෙපළට නිදුක් නීරෝගීෂස් විසාච්චිර ජීවිනි ප්‍රාර්ථතා කරමින් මේ සඳහදායකත්ය ලබාදෙනවා ඉවගේම මෙවර අපස සාමන්්‍යපලි බහගේට මුණ දෙන මලිතු දිශාන සහ සචින්න්ත හේෂන් යන පොතු දෙපලටද. ඒයට මුහුණදීමට අවශ්‍ය ශක්තිය දහිරියය තුළුවන්ගේ ආශිදවාදදි ලබේ වයිකල ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දාායිකත්්‍යය දරපු පින්නත්වබගේ පෞල්ලමිය හෙලෙඉන්න සිලුදිනාටමත් ඉවගේම විශේෂයෙන් ලක්වාසී ලෝකවාසසි හැම දෙනාටමත් තමන්ගේ ධර්මේෂයන කරපු සිලදිනාගම පරම්පරනගත මේේගලෙන සිල්ල දිනාට පින් අනමොද මේේ මේේ පින් බලෙ හමදිදනමත් උතුන් නිවන් අඔබදධ ේවායිකල පාථතාලා කරනවා. රෝගී තත්යකට පත් වෙලයින්නව රෝගන සංගතත් ේයට පත් ලා ට නාව. සිිල දිනටමත් ේලාදි චරජීවිෙන හහි දක් නීරගීසේ පාථනා කරනවා. ගේ ශේෂ උතුම් දේශනාව යිකತ දර පු ප ත් ටත් ද හිತ್ව ැම ට ටම තු ගේ ප හි ಶ ජ ද ස ගේ ಾ ල ේවා ಕයි න්ස ීර විශ ල බ උතුම් ගෞತ බුද ස තු චතු ත්ತ ධරම බද ේවා විष් තරග මන් ේ ද ල්මල් ේ හ දෙව න්ටත්, ිය ටම අපි ෙද න ත් තන ෝධියින් නිවනිං සැසීමට පත්തේවා අഹසට frequencies ചെබුම්මට්ට දේවානාගහ මහින්දිිකා පුഞම්ත අනුമෝදිිත්වා ചිරංරखම්තුලෝකසාසනං අഹසທාചබුම්මට්ට දේවානාගහ මහින්දිිකා පഞම්ත අනු mෝදිත්වා ചిරංరखంතුදී සන அखाසటாചබുම්මටట දීවානග මහින්දිిక ఉഞంතం අනു